ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔයාලා හැමෝටම. ඔන්න අද නම් මං චුට්ටක් බිසි. හෙට උදේම හරිම වැදගත් ගමනක් යන්න තියෙනවා. පුංචි හාපැටව් වගේ ලස්සන අහිංසක දරුවෝ ටිකක් බලන්න මමයි මහත්තයයි හෙට උදේම කොළඹ යන්නයි ඉන්නේ. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ සිකුරාදා රෑ. ඉතින් මම මේ කරන්නේ හෙට අර පුංචි දරුවන්ට දෙන්න ලස්සන තෑගි ටිකක් ලෑස්ති කරගන්න එක. වැඩේ නම් ඉවරයි. හෙට උදේට අපි හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ උදෑසනක්. හිතුවට වඩා නම් පොඩ්ඩක් නැගිටින්න පරක්කු වුණා. මගේ මහත්තයා නම් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉක්මනට ඇඳෙහිම හදලා මමත් ලෑස්ති වෙන්න ඕනේ. අද අපි එනකොට ටිකක් රෑ වෙනවා. කොහොමත් මම ගමනක් යන්න කලින් හොඳට කාමරේ අස් කරලා තමයි යන්නේ. මොකද අපි කොච්චර මහන්සි වෙලා ආවත් එතකොට ඉතින් වොෂ් එකක් දාලා කාලා නිදාගන්න විතරයිනේ තියෙන්නේ. මම මහත්තයාට කිව්වා මම ලෑස්ති වෙලා එනකන් අපේ අර තෑගි ටික ඉක්මනට කාර් එකට දාගන්න කියලා. මහත්තයා ඒ වැඩේ කරන අතරතුර ඔන්න මමත් ලෑස්ති වෙලා ඉවරයි. බලන්නකෝ මේ විදියට හොඳයිද කියලා. ඔන්න ඉතින් අපේ ගමන පටන් ගත්තා. අපි හයිවේ එකෙන් පස්යාලට යනකම් යනවා. ඊට පස්සේ ඉතින් යන විදිය නම් මන් දන්නේ නැහැ. කොහොම හරි අපිට යන්න තියෙන්නේ මොරටුව සුරස කියන විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ගේ ගෙදරට. මං ආස නැහැ ඒ දරුවන්ගේ ගෙදරට ළමා නිවාසයේ වැඩිහිටි නිවාසයේ ඕ වගේ වචන කියන්න. මොකද ඒක ඒගොල්ලන්ගේත් ගෙදරනේ. අපි කැමතිද අපේ ගෙදරට නිවාසෙ කියනවට? නෑනේ. මගේ මහත්තයා වැඩ කරන්නේ ආමියකේනේ. ඉතින් ආමියකේ කට්ටිය එකතු වෙලා ඒ පුංචි දුවලගේ ගෙදර ලස්සන පොඩි අවුරුදු පාටියකුයි නත්තල් පාටියකුයි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි මේ යන්නේ ඒකට සහභාගි වෙන්න. උදේට මුකුත් ගෙදරින් කාලා අප්පු නැති නිසා අපි ඉතින් උදේට කෑම කන්න නැවැත්තුවා. බලන්නකෝ නත්තලුත් ළඟටම ඇවිල්ලා. ජේසු බිලින්දගේ උප්පත්තිය සමරන්න තව දවස් කීයද නේද තියෙන්නේ? මම අදහන්නේ බෞද්ධ දර්ශනය. නමුත් නත්තලටත් මං හරිම ආදරේ. කෑම ටිකත් ඉක්මන්ට කාලා අපිට අක්කාලා ඒ උත්සවේ තියෙන තැනට යන්න ඕනේ. ලස්සනට පිළිවෙලට හැම දෙයක්ම ලෑස්ති කරලා තිබුණා. මෙතනින් එහාට නිදහසේ මේ පුංචි දුවලගේ හපංකන් ටික බලන්නකෝ. Thank you.
ඔන්න ඔය විදිහට ඒ පුංචි දුවලත් එක්ක අපිත් ගොඩක් සතුට වුණා. අපි ඒගොල්ලොත් එක්ක සින්දු කියලා නටලා කෑම කාලා පුතුවම සතුටින් තමයි ඒ දවස ගත කරේ. එතන ලොකු විශේෂයක් තිබුණා. ඒ පුංචි දරුවෝ පුතුම සතුටකින් නිදහසකින් හරිම ආසාවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ අතර පුතුම සමාදානයක් පුතුම සමගියක් තිබුණා. එයාලගේ අක්කලා චූටි නංගිලව බලා ගන්නවා. එතකොට එතන ඉන්න අම්මලා ඒගොල්ලන්ගේ තව චූටි දුවලව බලා ගන්නවා. අන්න ඒ වගේ එක්කෙනා එක්කෙනා අතර පුදුම ආදරණීය බැඳීමක් තිබුණා. ඉතින් මට හරි සතුටුයි මේ උත්සව කාලේ ඒ වගේ ලස්සන වැඩකින් පටන් ගන්න ලැබිච්ච එක ගැන. ඉතින් ඒ පුංචි පැටවුන්ට හරිම දුකෙන් සමු දීලා ඊළඟට අපි ආවා නුගේ කොට තියෙන මංජරියකට. ගන්න කියලා නම් කිසිම විශේෂ දෙයක් නැති වුණත් කොළඹට ආපු එකේ චුට්ටක් ඇවිදලා බලන්න හිතුණා. නත්තල් උත්සවෙත් ළඟ නිසා එක එක සැරසිලි බඩු, එතකොට ප්ලාස්ටික් බඩු, වීදුරු බඩු, එතකොට ඇඳුම් පැළඳුම් මේ වගේ ගොඩාක් දේවල් මේ ෂොප් එකේ තියෙනවා. මමත් ඉතින් ෂොප් එක වටේම ඇවිදලා ඇවිදලා මට වටින මට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන බඩු වර්ග කීපයක්ම ගත්තා. මං ගෙදර ගිහින් ඕගලන්ට පෙන්නන්නම්කෝ. හැබැයි ඉතින් මෙතන ඇඳුම් වලට නම් මට වැඩි හිත ගියේ නැහැ.
ලොකුවට දෙයක් ගන්න හිතාගෙන නාවත් මට ඕනම කරන දේවල් දෙක තුනක් නම් මට මෙතනින් ගන්න පුළුවන් වුණා. තව දෙයක් කියන්න අමතකුණානේ. මෙතනට අපි කෑෂ් වලින් බිල් එක පේ කරොත් අපිට 10% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මංජරියකෙත් ගොඩාක් උස ලස්සන ක්‍රිස්මස් ට්‍රී එකක් තිබුණා. කොහොම හරි අපි ෂොපින් උත් කරලා ගෙදර එන්න පිටත් වෙනකොට හවස 5 මාට විතර ඇති. පොඩි උවමනාවකට අක්කලෑ ගෙදරට යන්නත් ඕනේ. ඉක්මනට අක්කලෑ ගෙදරටත් ගිහිල්ලා කුරුණෑගලේ ඉන්න පිටත් වෙන්න ඕනේ. මං ඉතින් කොහේ ගියත් මේ වගේ පුංචි යාළුවෙක් නම් හම්බ වෙනවම තමයි. අක්කලෑ ගෙදර නම් හිටියේ පැය භාගයකටත් වඩා අඩු කාලයක්. අපි ඉක්මනටම කුරුණෑගලේ ඉන්න පිටත් වුණා. කොහොමත් ගෙදර එනකොට රෑ 9ටත් කිට්ටු වෙලා. අද ගත්ත බඩු පෙන්නන්නත් එක්ක අපි එහෙනම් හෙට උදේට හම්බ වෙමු. සුබ උදෑසනක්. අද ඔන්නේ ඉරිදා උදේ. දවසේ වැඩ ටික පටන් ගන්න කලින් ඊයරෑ මං ඔයාලට වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න එපැයි. මං ඊයේ මංජරීකින් ගත්තේ මොනවද කියලා එහෙනම් දැන් පෙන්නලම ඉන්නම්. ඉස්සලා මම මෙන්න මේ ග්ලාස් හතර ගත්තා. මේකේ ග්ලාස් හතරක් තියෙනවා. මේකේ මිල උනේ 3790යි. ඊට පස්සේ මම කාලයක් තිස්සේ හොය හොය හිටපු මෙන්න මේ වීදුරු බෝල් එක ගත්තා. මේකේ නම් ගාන උනේ 5895. අපේ මින්ඩිට කෑම උයන්නේ එළියේනේ. ඉතින් එළියේ ගෑස් කුකර් එකක් තියෙනවා. මේ දවස්වල ඒ ගෑස් කුකර් එක කැඩිලා වැස්සට එහෙම චුට්ට චුට්ට පින්න වැදිලා දිරලා ගිහිල්ලාද කොහෙද. ඉතින් ගිය පාර නම් ඒ ගෑස් කුකර් එක ගත්තේ රුපියල් 2000 ගානකට. හැබැයි මට මේ ගෑස් කුකර් එක ගන්න මේ පාර නම් 4450ක් ගියා. ඊළඟට මං ගත්තා මේ ප්ලාස්ටික් මුංචි වැටවල් වගේ සෙට් එකක්. මේ එක සෙට් එක කෑලි දෙකක් තියෙනවා. එක සෙට් එකක් රුපියල් 2350ක් වුණා. මෙන්න මේ හැන්දක් වගේ තියෙන දැල් කූඩේ 1160යි. මේ චොක්ලට් මෝල්ඩ් එක නම් 395යි. මෙන්න මේ ස්පූන් එක නම් හදලා තියෙන්නේ සිලිකන් වලින්. ඉතින් සුප් එකක් එහෙම හැඳි ගන්නකොට අපේ නන්ස්ටික් භාජනයට එහෙම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඒකේ නම් මිල උනේ රුපියල් 475ක්. මෙන්න මේ නිල් පාට පුංචි බේකින් ට්‍රේ එක රුපියල් 795යි. මං ඊයේ මංජරියකින් ගත්ත එකම ඇඳුම් ටික තමයි මේ ලස්සන පිජාමාස් දෙක. ඒත් ඉතින් ගෙදර ගෙනල්ලා බලද්දි නම් ඒක එච්චර හොඳ ක්වලිටි එකට තිබුණ නැහැ. නමුත් ගාන ගොඩක් අඩු නිසා ඒක ලොකු ප්‍රශ්නෙකුත් නැහැ. මේ එක නයිට් සූට් එකක් 1450යි උනේ. ඔන්න ඉතින් මං ඊයේ ගත්ත හැම දෙයක්ම ගානත් එක්කම ඕගොල්ලන්ට පෙන්නුවා. මේ දවස්වල
अपे गेदर पेंट करना इतिन नंदन महात्या तमाय मट में वैडे करला देने एया अपे गामेम केने सामान्य मंग गेदर वैडाक तीन कोटे गोडाक उत्साह करना एक एक कंपनी सल्ट लोकु लोकु बासुन्ने हलाट देने तो गामेम कावरारी ये वैडे कराने दाने केने कीन्नवा नां एया लट ये वैडे बार देने इतकोटे एया लट थोंदा आदाय मां खांब वेनवाने अद मट गोडाक वैडे देने दावसा एना मंगे हिंगेना दोगोलो पारिश्रमें इन्ना ओयाला हेमोटम तेरवा सरनाई।